සමාජය තුළ හොඳ පිළිගැනීමක් තියෙනවා නම් එහෙම නැත්නම් කවුරුත් අපි වටා ඉන්න අය අපිට අවංකවම ආදරය කරනවා නම් අපිව හරිම ආදරෙන් පිළිගන්නවා නම් අපි ගොඩාක් සතුටින් ජීවත් වෙයි. එහෙම සමාජයක් කවදාහරි උදා වුණත් අපේ හීන හැබෑ වුණා කියලා පවා අපිට දැනෙන්න පුළුවන්. හැබැයි යථාර්ථය දිහා බැලුවොත් එහෙම නෙවෙයි නේද? ලස්සනම ලස්සන දවස් දෙකක් ගෙවන ගමන් එකතු කරගත්ත පුංචි රූප රාමු ටිකක් එක්ක මං හිතුවා ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා සමාජය ගැන. ඒ වගේම සමාජය අපිට බලපාන හැටි. අපි කොහොමද සමාජයට බලපෑම් කරන්නේ කියන දෙපැත්තම ගැන. කවුන්සලින් වලට මාව හම්බ වෙන්නේ නැය වගේම මට සමාජය තුළදී මුණ ගැහෙන අය ගොඩක් වෙලාවට මට කියන දෙයක් තමයි අනේ ළඟින් ආශ්‍රය කරාට සමහරක් අය වාසියට තමයි අපි ආශ්‍රය කරලා තියෙන්නේ. එහෙම නැත්නම් හිත යට තරහවල්, ඉරිසියාවල් වගේ දේවල් තියාගෙන තමයි ආශ්‍රය කරලා තියෙන්නේ කියලා. ඒ දේවල් ගැන දැනගත්තාම හරියට දුක හිතුණා කියලා තමයි සමහර අය කියන්නේ. සමාජයේ දිහා බැලුවොත් ඇත්තටම එතන තියෙන්නේ සහසම්බන්ධතාවයක්. ඇත්තටම අනිත් අයට අපිව ඕනි නිසා තමයි ආශ්‍රය කරන්නේ. ඒ වගේම අපිටත් අනිත් අයව ඕනි නිසා තමයි අපි ඒ අයව ආශ්‍රය කරන්නේ. ඒකට තමයි සමාජීය සම්බන්ධතා කියලා කියන්නේ. ඒ ආශ්‍රය කරන වෙලාවට එයාලා සම්පූර්ණයෙන්ම අවධානය දීලා තමයි ඒ කෙනාව ආශ්‍රය කරන්නේ. හරිම ආසාවෙන්, හරිම ආදරෙන්, ගෞරවයෙන් ආශ්‍රය කරනවා පේනවා. නමුත් ඒ කෙනෙකුට අපිව වැඩක් නැති වුණොත් කාලයක් තිස්සේ, එහෙමත් නැත්නම් ඒ කෙනා අපෙන් බලාපොරොත්තු වෙන විදිය නෙවෙයි නම් අපි ජීවත් වෙන විදිය, එහෙම නැත්නම් ඒ කෙනාට ඒ සහ එහෙම නැත්නම් කට්ටියකට බලපාන කිසිම විදි, ඒ කියන්නේ පොසිටිව් විදියට බලපාන කිසිම විදිය දෙයක් අපි අතින් වෙන්නේ නැත්නම් සමහර විට යාලා ඒ කාලය තුළ අපිව ආශ්‍රය කරන එක අඩු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ආශ්‍රය නොකර ඉන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මිනිස්සු තරහ වෙලා කියලා. සමහරක් වෙලාවට ඒ අය දන්නෙත් නැහැ ඇයි යාලා ඒ විදියට හැසිරෙන්නේ කියලා. ආපහසරයක් ඔයාගේ වටිනාකම ඒගොල්ලන්ට දැනෙනව නම්, එහෙමත් නැත්නම් ඒ අයගේ වටිනාකම ඔයාට දැනෙනව නම් ඔන්න නැවතත් ඒ ආශ්‍රය පටන් ගන්නවා. ඒ ආශ්‍රය කරන වෙලාවට හරිම සතුටෙන්, හරිම උනන්දුවෙන් ඒ සමාජ සම්බන්ධතා පවත්වනවා. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් සමාජයක් ඇතුළත සිද්ධ වෙන දේ. අපි ටිකක් ලොකු වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා විවිධාකාර සමාජ ඒකකත් එක්ක සම්බන්ධතා පවත්වනවා. පළවෙනිම එක තමයි අපේ පවුල කියලා කියන්නේ. පවුල කියලා කියන ඒකකය තුළ තමයි ඔයාට ගොඩාක්ම සැහැල්ලුවෙන්, සරලව තමන් බවට පත් වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ඒ පවුල කියන ඒකකය තුළ ඔයාව පිළිගන්නව නම්, ඔයාට අවශ්‍ය ආදරය, උණුසුම ලැබෙනව නම්, ඒ වගේම විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි ඔයාට අවශ්‍ය සහයෝගය ලැබෙනව නම්, අන්න ඒ ඒකකය තුළ කෙනෙකුගේ අපි කියනවා බ්‍රේන් ඩිවලොප්මන්ට් එක ගත්තොත් පොඩි ළමයෙක්ගේ එහෙම වගේ, ඒ වගේම වෙනත් වැඩිහිටි කෙනෙකුගේ අපි ගත්තොත් එහෙම මානසික සෞඛ්‍ය වර්ධනය, ඒ වගේම ශාරීරික සෞඛ්‍යයට පවා කුඩාක් බලපාන තැනක් තමයි පවුල් ඒකකය කියලා කියන්නේ.
ඊළඟට අපිට ඉන්නවා අපේ දෙමව්පියෝ සහෝදරයෝ නෑදෑයෝ මෙන්න මේ කියන කොටාෂ. ඒ අයත් එක්කත් ඔයාගේ තියෙන සම්බන්ධතාවයේ ගොඩාක් තදයි නම් ලගින් ආශ්‍රය කරනවා නම් හරිම සුහදව ආදරෙන් දුක සැප බෙදාගෙන ඉන්නවා නම් ලොකු මානසික සහනයක් එහෙම ඒ වගේම මානසික විවේකයක් පවා ඒ අයට දැනෙනවා මේ සම්බන්ධතා තුළින්. ඊළඟට තමයි අපි රැකියා කරන තැන් අපේ යාළුවෝ ඒ වගේ කට්ටිය ඒ සමාජයේ එකක අපි ආශ්‍රය කරන්නේ. ඉතින් ඒවායේදීත් ගොඩාක් වෙලාවට අපි ළඟින් ආශ්‍රය කරනවා වුණාට ඒ සම්බන්ධතාවල් වලදී තමයි අපිට විශේෂයෙන්ම දැනෙන්නේ අර ඔගුලන් ඔය කියපු කම්ප්ලේන්ස් ටික වාසියට ආශ්‍රය කරනවා වගේ වගේ දේවල්. ඉතින් ඒක ඒ විදිහට තමයි ඒ සමාජ පසුබිම හැදිලා තියෙන්නේ. සමාජයක් ඇතුලේ අපි අර කියන්නේ ගනුදෙනු වගේ අන්න ඒ වගේ සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට දුක හිතන්නවත් කලකිරෙන්නවත් යන්නේ නැතුව තමන්ට සමාජය වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවා නම් වෙනත් අය වෙනුවෙන් කරන්න දෙයක් දෙන්න දෙයක් තියෙනවා නම් ඒක සතුටෙන් ඔයාට පුළුවන් වෙලාවට බෙදා හදා ගන්න. එහෙම නැතුව ඔයා කරදරයෙන් ඉන්න වෙලාවට ඔයාටත් ටිකක් ස්ට්‍රෙස්ෆුල් වෙලාවල් වලට වැඩිය කලබල වෙන්න යන්නේ නැතුව රෙස්ට් එකක් අරගන්න. අනිත් අයත් ඒ වගේම එයාලට හැකි වෙලාවට පුළුවන් වෙලාවට ඔයාව සුහදව ආශ්‍රය කරයි. අනිත් වෙලාවල් වලට ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ වැඩක් බලාගෙන රීසෙට් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් අපි අනිත් අයගේ හිතවල තියෙන මොනවද කියලා හරියටම දන්නේ නැතුව අපි එක මතයක් උඩ ඉඳගෙන අනිත් අයව ජජ් කරන්නේ නැතුව පුළුවන් තරම් සමාජය තුළ සුහද බව කරුණාවන්ත බව වගේ දේවල් තියාගන්න පුළුවන් විදියට ජීවත් වෙන්න උත්සාහ කරමු. අන්න ඒ විදියට ඔයාගේ වයිබ් එක එහෙම නැත්නම් ඔයාගෙන් පිටවෙන එනර්ජි එක සමාජයට ලෝකෙට මේ යුනිවර්ස් එකට පොසිටිව් විදියට ධනාත්මක විදියට දෙන්න පුළුවන් විදියට අපේ සිතුවිලි ටික හදා ගන්න උත්සාහ කරමු. එහෙනම් ආයේ දවසක ඉක්මනට හම්බෙලා තවත් වැදගත් දෙයක් ගැන කතා කරමු. අදට ගෙලෙන්න. ඔයාට සුබ දවසක්.